ප්‍රශස්ත දේශපාලඥයෙකු සහ වෘත්තීය සමිතියේ නියෝජිතයෙකු වන අභාවප්‍රාප්ත ටී.බී. ඉලංගරත්න මහතා වැඩ කරන ජනතාව වෙනුවෙන් සිදු කළ මෙහෙය සිහිපත් කරමින් අද පෙරවරුවේ පෙරහැර මාවතේ පිහිටි එතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සිදු කෙරුණා. මැයිතිනිය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කළේ ඒ මහතා කම්කරු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියා. අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් ටී.බී. ඉලංගරත්න මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට පැමිණියා. අතුරු තහනම් නියෝගය තිබුණට නිල වශයෙන් සභාපතිවරයා මමයි. ඉතින් අතුරු තහනම් නියෝගය නිසා මට සභාපතිවරේ කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ දැන් වැඩ බලන සභාපතිවරු දෙන්නයි, වැඩ බලන මහලේකම්වරු දෙන්නයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මොකද උනේ ඇත්තට? මේකට වග කියන්න ඕනේ ඇත්තට කවුද? නෑ, ඕ වග කියන්න ඕනේ ආණ්ඩුවට ගිය කට්ටිය. ආණ්ඩුවට මේ අපි යන්න එපා කියද්දි නෙගේ. ඉතින් ඇමතියන් වලට තියෙන කෑදරකමට තමයි ඔක්කොම ලගියේ. විජේදාස රාජපක්ෂ මැතිතුමාද දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වදෝ අපේක්ෂක වෙන්නේ? දැන් ඔබතුමා ඉන්නවද? විජේදාස රාජපක්ෂ මැතිතුමා තමයි. ඉතින් පක්ෂේ වැඩි දෙනෙකුගේ කැමැත්ත තියෙන්නේ ගැලපෙන කෙනා. ඒ කියන්නේ ඔබතුමාට දැන් කැමැත්තක් නැද්ද කට්ටිය? නෑ නෑ, ඉතින් මම දැන් ඉතින් එකමනක් කළානේ. මං කිව්වනේ මං එක සැරයයි කරන්න කියලා. විජේදාස මහත්මයා තමයි ඉල්ලන්නේ. අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒ කියන්නේ විජේදාස මහත්මයාට දැන් චෝදනා එල්ල වෙනවනේ. දැන් මේ ආණ්ඩුවේ නම් අමතක දුර අරගෙන එහෙම තමයි ඉතින් චෝදනා එල්ල කරන්න කාට බැරිද? චෝදනා ඔප්පු කරගන්න. ඒතුමායි දැන් ඒ උනාට අමතක දුරේ තාම ඉන්නෝනේ. ඉතින් ඒක අපේ වැඩ නෙවෙයි. ඒක ආණ්ඩුවේ වැඩ. අපි අපේ කට්ටියක් 11 දෙනෙක් ආණ්ඩුවට ගියා. ආණ්ඩුවට ගියේ ඒක නීති විරෝධී, විනය විරෝධී. හැබැයි අපි කරලා තියෙන්නේ ආණ්ඩුවෙක් කෙනෙක් අපි ගත්තේ ඒක හොඳ කෙනෙක්. මේ අතර ලංකා කම්කරු පක්ෂයේ පිහිටුවමින් කම්කරු ජනතාව වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කළ කෘතහස්ත කම්කරු නායකයෙකු වන ඒ.ඊ. ගුණසිංහ මහතාගේ 133 වන ජන්මදිනය අදට යෙදී තිබෙනවා. මේ අතර ගොවි ජනතාවගේ මැයි දින රැලියක් පළමුවරට මෙවර සංවිධානය කර තිබූ අතර එය අද පෙරවරුවේ ඇඹිලිපිටිය නගරයේදී පැවැත්ුණා. වලව ගොවි අයිතීන් සුරකීමේ සංවිධානය විසින් ඇඹිලිපිටිය උඩගම වාපි උද්‍යානයේ අසලින් ආරම්භ කළ ගොවි මැයි පෙළපාලිය ඇඹිලිපිටිය නගරයට පැමිණ කාවන්තිස්ස විහාරස්ථානයේ අසදී එහි මැයි දින රැලියේ පවත්වනු ලැබුවා.